e-learning studies powered by e-branding. I'm e-learning studies academic YouTube channel Google AdSense Uganda video series video. ඔයා තවමත් අපේ කලින් වීඩියෝස් ටික බලන්නේ නැත්නම් මම description එකේ දාන්නම් මුලින් ඉඳන් මේ වීඩියෝස් ටික බලන්න. මොකද මේ වීඩියෝස් එකට කිනක connect වෙන විදිහට තමයි අපි මුලින් ඉඳන් කරගෙන යන්නේ. ඉතින් අන්තිම වීඩියෝ එකේදී මම නැත්නම් පස්වෙනි වීඩියෝ එකේදී මම කරා keyword එකක් කියන්නේ මොකද්ද? keyword types තියෙන්නේ මොනවද කියලා. ඉතින් මෙතනදී අපි long tail keyword කියලා keyword જાතියක් ගැන කතා කරා. මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ අන්නේ long tail keyword list එකක් හදාගන්නේ කොහොමද කියන එක සහ මම අන්තිම වීඩියෝ එකේදී කිව්වා seasonal keywords හොයාගන්න අපිට පුළුවන් Google Trends කියන tool එක use කරලා බලන්න. අන්න ඒකත් කොහොමද කරන්නේ කියන එක අපි මේ වීඩියෝ එකෙදිම කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා දැනටම මගේ Facebook group එකේ ඔයා ඉන්නවනම් මම දැන්ට දීලා තිනවා update දෙකක්. already මම ඔයාලත් දෙකත් website එකක් හදන නිසා මම මේ වෙනකොට මගේ niche එක විදිහට pet niche එක තෝරාගෙන තිනවා. මේ niche එකට අදාළව මම sub niche එකක් තෝරාගෙන තිනවා. ඒ sub niche එකට අදාළවත් මගේ brand name එහෙම නැත්නම් website එකේ නමට අදාළ domain එක already purchase කරලා hosting එක purchase කරලා last වෙලා තමයි ඉන්නේ කියලා update එකක් ඔයාලට දීලා තිනවා. ඉතින් මම select කරගත්ත pet niche එකට අදාළව කොහොමද long tail keyword list එකක් හදාගන්න කියලා ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් keyword එකක් research කරනකොට අපිට ගිහිල්ලා අහන්න ඉන්න හොඳම කෙනා තමයි මේ Google search engine එක. ඒ නිසා මම මෙතන මුලින්ම type කරනවා dog කියලා. එතකොට අපිට dog breeds කියලා suggestion එකක් එනවා. අපි ඒකට යමු. පස්සේ අපිට Google එකෙන් මෙහෙම blog breeds ටිකක් පෙන්නලා තිනවා. ඒ වගේ මුලින්ම website එකක් ඇවිල්ලා තිනවා. මේ වගේ research එකක් දීලා තිනවා. එතකොට ඔයාගේ category එකට අදාළව මෙහෙම search කරාම සමහරක් විට ඔයාගේ first result එකට Google එකෙන් දාපු ad එකක් තියෙන website එකක් එන්න පුළුවන්. එහෙම එකක් ආවොත් ඔයා ඒ ad එක දාපු link එකට යන්න එපා. එතනින් ඊළඟට තියෙන්නේ. මොකද අපි නිතරම try කරන්න ඕනේ first page and වෙලා තියෙන website වලින් මේ keyword research එක කරගන්න. ඉතින් එතකොට අර advertisement එකක් නිසා උඩට ආපු site එක අපි තෝරගන්න හැම මොකද ඒක ad එකක් නිසා උඩට ආපු එක. අර naturally මේ වෙනකොට rank වෙලා තියෙන link එක තමයි අපි ගන්න. ඉතින් මෙතන එහෙම මේ තියෙන link එක ad එකක් දාපු එකක් නෙමෙයි. ඒ නිසා අපිට මේක ගන්න පුළුවන්. අපි ගිහින් බලමු කොහොමද වෙන්නේ කියලා. මේකේ all dog breed dogtime.com website එකේ නම already advertise වෙන Google Ads වලින් තමයි මේක already දාලා තියෙනවා. මේක නම් මගේ වැඩියට එච්චරම හරියන්නේ නැහැ. මොකද මට ආටිකල් එකක් තියෙන එකක් තමයි ඕන වෙන්නේ. මේක back කරමු. ඊළඟ result එකට යන්. එක www.akc.org ඒක නම් post එකක් තියෙනවා. අපිට පුළුවන් මේක ගන්න. ඒක අපි මුලින්ම කරන්නේ මෙන්න මේ URL එක copy කරගන්නවා. ඊට පස්සේ අපි Google Keyword Planner account එක open කරගන්න ඕනේ. search menu Google Keyword කියලා type කරලා මේ දෙවනේ රේන එක අපි open කරගන්නවා. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට Google Keyword Planner account එක මුලින් ඉඳන් හදන හැටිම සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලට දැනට Google Keyword Planner account එකක් නැත්නම් ඒ පස්වෙනි වීඩියෝ එක බලලා Google Keyword Planner එකක් හදාගෙන ඉන්න මේ process එකට එන්න ගන්න. ඊට පස්සේ මම Google Keyword Planner account එකට ඇවිල්ලා මෙතනින් discover new keyword කියන එක click කරන්න. මෙතනදී start with keywords නෙමෙයි start with the website click කරලා මෙන්න මෙතනට දැන් අර search කරගත්ත URL එක දීලා මෙතනදී මුලින්ම දෙන්න use only this page කියලා. කියන්නේ අපි මුලින්ම මේ page එකේ තමයි keyword ටික බලන්න. ඊට පස්සේ මෙතනින් get results දෙන්න. ඊට පස්සේ page එකට අදාළ keywords ටික Google එකෙන් අපට පෙන්නනවා කොහොමද මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතන දැන් අපේ location එක ශ්‍රී ලංකාවේ තියෙන්නේ. මේක වෙනස් කරගන්න ඔයා target කරන රට අනුව මම දෙන්නම්. ඇමරිකාවම ගොඩක් අය ඕකම යන්නේ නේ. විශ්ිදලා සේව් කරනවා. ඒවල US වලට අදාළව තමයි දැන් මේ රිසල්ට්ස් ටික පෙන්නන්නේ. ඉතින් ඔන්න මේ අපි ගත්ත URL එකට අදාළ ලිස්ට් එකක් මෙයා අපිට කියන්නේ keyword plan එක අපිට පෙන්නනවා. මෙතන සාමාන්‍යයෙන් මෙතන මේ average monthly searches තියෙනවා. ඊට පස්සේ competition එක තියෙනවා. ඒවට ගත්තාම පේනවා මෙතන මේ මේ සයිට් එක දානවා low competition තියෙන keywords ගොඩක් තියෙනවා. high ඒවත් තියෙනවා, medium ඒවත් තියෙනවා. නමුත් low competition එකේ ඒවා ගොඩක් තියෙනවා. ඔයාට ඕනනම් මෙතනින් competition එක අනුව මේක වෙනස් කරගන්න පුළුවන් කොහොමද නෝනි කියලා. හරි දැන් තියෙනවා low competition එකේ ඉඳන් high competition එකට නම් ඒ වගේ මෙතන ඔයාට ඕනනම් මේ average monthly searches අනුවත් මේක ගන්න පුළුවන්. I think on no idea but a keyword silage no samaning 10k to 100k wage thiyena keyword list ekak hada ganna puluwan nan godak hondai namuth tikak ඊට වඩා search volume එක අඩු වෙලා ගත්තත් කමක් නැහැ මෙතනදී ගත්තාම තියෙනවා low competition keyword විදියට kennel club find a puppy කියලා එකක් තියෙනවා හැබැයි search volume එක ගියක් අඩුයි අපි ටිකක් මේක ගමු search volume එකත් හොඳට තියෙන ටිකක් types of dogs කියලා එකක් තියෙනවා low competition යන්නේ search volume එකත් හොඳයි all dog breeds කියලා එකක් තියෙනවා ඒකත් හොඳයි low competition යන්නේ dog races නොයි වගේ කන්නකෝ for sale මම හිතන්නේ ඒත් dog breed එකක් තියෙනවා හැබැයි medium dog breeding me small dog in the world and then I want to different types of dogs develop naha ekesi dog breeds homa තියෙනවා ඉතින් ඔයාලට බලුවා මේ වගේ keyword list එකක් හදාගන්න ඔයාගේ niche එකට අදාළව එතකොට දැන් මෙතන මේ keyword ගොඩක් එනවනේ ඔයාලට බලුවා මේ keyword ටික එකපාර download කරන මෙතන keyword ideas 455ක් ඇවිල්ලා තියෙනවා අනේ මේ වගේ දකුණු පැත්තේ උඩින් තියෙනවා download button එකක් අනේ download button එක click කරලා CSV file එකක් විතර හරි Google sheet එකට හරි මේක ගන්න පුළුවන් ඊළඟ Google sheet එකට right drive එක දීලා download දෙනවා අපි යමු ඊට පස්සේ Gmail එකට ගිහිල්ලා Google account එකට ගිහිල්ලා sheets මේ තියෙන්නේ දැන් මේ හදාගත්ත keyword list එක මෙතනදී ඔයාලට අවශ්‍ය නැති rows define කරලා දැන් මෙතන යතනම keyword එකයි keyword කියන row එකයි average monthly searches row එකයි competition එකයි ගත්තනම් ඇති يعني rows නම් අපිට ලොකු කොට අවශ්‍ය නැහැ මෙතනින් ඔයාට අවශ්‍ය විදිහට keyword list එකක්ම හදාගන්න පුළුවන් ආයි කිසිම කරදරයක් වෙන්නේ නැතු. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට keyword list එකක් වාගේ niche එකට අදාළව ගන්න පුළුවන්. දැන් මෙතන අපි search කරේ ඒ අදාළ දුන්න link එකට විතරයි. බැක් ගියොත් ඔයාට ඕනනම් බලුවා අපි link එක දීලා සම්පූර්ණ website එක www.akc.org කියන සම්පූර්ණ website එකටම අදාළ keywords ඔක්කොම උනත් search කරන්න. මොකද මේවා top rank කියන්නේ මේ top level rank උනාට ඕන තරම් අපිට හොඳ keywords හොයාගන්න පුළුවන්. ගොඩක් ලොකු article ලියවිච්ච නැති. ඉතින් අන්න ඒ වගේ article අපිට මේ keywords හොයාගෙන අපිට පුළුවන් හොඳ rich content එකක් එක article එකක් ලියලා high authority sites තිබ්බත් ටිකක් ලේසිම නැහැ. නමුත් අපිට ටිය මහන්සියලා අපේ සයිට් එක රෑන්ක් කරන්න පුළුවන් කීවර්ඩ්ස් වලට. ඒ නිසා මේ ක්‍රමයේ ගොඩක් වැදගත්. දැන් මේ සයිට් එකේ තියෙනවා keyword ideas අපිට හදනවා 2492ක් මුළු සයිට් එකම ගත්තාම. මෙතනදී මෙතනින් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ keywords ඕන තරම් හොයාගන්න පුළුවන් මේ Google Keyword Planner එකේ. ඉතින් අපි මේ බැලුවේ blog niche එක. කොහොම අපි යමු අපි තව එකක් බලමු. health related එකක්. पेड की लगा हमने। මම දැන් මේ තියෙන්නේ මෙන්න මුලින්ම ඇවිල්ලා තියෙන්නේ ඇඩ් කියලා එන්නේ මේ Google Ads මේ මුල් තුනම අපි තුනම ගන්නෙ නෑ හතරක් තියෙනවා හතරම ගන්නෑ මෙන්න මේ ඊළඟට එන එක තමයි ගන්න www.nhs.uk ඒකත් ගියොත් ඊතර අපි URL එක වෙන්නේ මේක මෙතනට බැක් කරා start with website now entire site හරි only page කියලා get results ගන්න පුළුවන්. අර වගේම මෙතනින් location එක බලන්න. මෙතනින් ඔයා time period එකකුත් තෝරන්න හදන්න පුළුවන්. මාසයකට අදාළ ඒවා තමයි පෙන්නන්නේ. ඉතින් මෙතන දැන් සාමාන්‍යයෙන් ලිස්ට් කරන කොහොමත් ලොකු competition එකක් තියෙනවා. හැබැයි ඔයාගෙන ගියොත් low competition තියෙන ඒවා ඔයා ගන්න බැරි වෙන නම් මේදී foods for weight loss 1k to 10k දිනවා low යන්නේ. අවුලක් නෑ අපිට article එකක් දාන්න පුළුවන්. ඒ වගේම medium තියෙන ඒවා මේ අරගෙන රෑන්ක් කරගන්න පුළුවන් මම කලින් වීඩියෝ එකේ කියලා ඇති කොහොමද කියන අපි අනිවාර්යයෙන්ම ලෝම තියෙනවා මේ යන්න ඕනේ කියලා එකක් නෑ මීඩියම් ලෙවල් එකට යන්න පුළුවන් හැබැයි එතකොට සාපේක්ෂව අර ලෝ කීවර්ඩ් එක රෑන්ක් කරනවා ටිකක් අමාරුයි ඉච්චරයි බෑ නෙමෙයි ටිකක් අමාරුයි හයි කම්පිටිෂන් එකත් ඒකත් ගොඩක් අමාරු සම්මනේ ඉගේ කම්පිටිෂන් එකක් කරන්න බැරි ගමන් නෑ කරන්න පුළුවන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කීවර්ඩ් ප්ලෑන් එක අපිට යූස් කරලා long tail keywords list එකක් හදා ගන්න පුළුවන් long tail keywords කියන්නේ මතක තියාගන්න මට ඉස්සෙල්ලා කියන්න කරනවා වචන තුන හෝ තුනට වැඩි keywords හරිද මේ මොකද දැන් වචනෙන් දෙකෙන් ආවට හරියන්නේ නැහැ එතකොට ඒවා short tail keywords විදියට එන්නේ long tail keywords තමයි අපි මෙතනින් pick කරගන්න මේ sheet එකට ගිහිල්ලා මනෙන් වචන 3 4 5 6 වගේ තියෙන keywords තමයි අපි මෙතනදී select කරගන්න ඕනේ competition එකයි search වලින් like මතක තියාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි keyword plan එක use කරන්නේ long tail keyword list එකක් හදාගන්න. අපි ඔබම බලමු Google Trends කොහොමද use කරන්නේ කියලා seasonal keyword එකක් කොහොමද identify කරගන්නේ සහ ඔයා තෝරගන්න keyword එක හැසිරීම කොහොමද එන්නේ කියලා බලන්න Google එකට ගිහිල්ලා type කරනවා Google Trends කියලා. ඒකට මෙන්න මේ දෙවෙනියට එන මුලින්ම එක ඇඩ් එකක්. දෙවෙනියට එනවා trends.google.com කියලා. ඒක click කරන්න. අපිට මෙන්න මේ විදිහට Google Trends dashboard එක එනවා. මෙතනදී ඔයාලට country එක select කරන්න පුළුවන් සහ ඔයා තෝරගන්න keyword එකකට අදාළව කොහොමද මේ පහුගිය කාලෙකින් අපි දෙන time period එකකට අදාළව trend එක දුවන්නේ කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. අපි මෙතනින් එකක් ගමු මුලින්ම. මේක ගමු. ඉතින් අපි type කළා search කරන්න තියෙන්නේ සමහරක් වෙලාවට අපි සර්ච් කරන keyword වලට data මදි වුණොත් දෙන්න බෑ අනිත් එක දැන් අපි මේ ශ්‍රී ලංකාව තමයි අරන් තියෙන මේ country එකත් කියනවා ඔයාලට world wide දෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මොකක් හරි අපි දෙන country එකක් දෙන්න පුළුවන් USA වලට නම් තියෙනවා මේ trend එකක් කියලා අපි දැන් ලංකාව වගේ ගත්තාම ඕක ගොඩක් search වෙන්නේ නැහැනේ. ඒකයි අපිට මේ trend එක පෙන්වුවේ නැත්තේ. දැන් අපිට මේ පෙන්නලා තියෙන්නේ past 12 months වල ඔයාට ඕන නම් පුළුවන් මේක past hour, past 4 hours, 7 days, 13 days, 5 years නැත්නම් මේ දින time period එකේම ගන්න පුළුවන්. last 5 years වගේ දාලා බලමු. කොහොමද මේකේ trend එක දුවන්නේ කියලා සාමාන්‍ය ටිකක් පස්සට date එක දාන්න. එතකොට තමයි ඔයාට බලා ගන්න පුළුවන්. कोई कोई काले ले सामान्य में के ट्रेंड के याने किया ना मैं पेराने में ट्रेंड का सामान्य में मैं स्ट्रेट लाइन ने का गोड़ा किलावर तीनों आड़वी बाहती इन जरा तमाही याने मैं मापी कैसे करांगिया मैं मोना मोना काले दे दिया ला अपने बालागा ने बोला दें जस्ट द हाटे अप फेल वगैरह तो उनको उन द सर्च लगती है ना अबे Yeah, I need to cover the penal dinner, who the Hindi in the Gila. You got a meaning idea than the Pulua Munapala there. Some morning up in when a keyword digger look over the search current gila. It could then go up where I got a keyword digger. Nikamata hurry, Sama Japini, my well and in me. Massive Oyanak and Oyanava, Dikiloya, Ikitin, Moya, keyword digger, Atarin no again, academy, hurry. We are Mukakari on the keyword, like a Quagata, make a new keyword, like a Dainam, Ikada Dala, may article like a clear. The idea of Gane, we take a season like the Monova the Vadian trend, Sahawayaka keyword, like a Samanin, Koikalevagi with the Vadian search in the Kila, Jaka Ganada, make a deal, and tongue, make them wear Banla trending a keyword, the Gamatarin and the Panicum. Lagi pahalade anakota eya අපිට පෙන්නනවා interest by sub region කියලා මේ USA වල ගත්තත් South Carolina වලින් තමයි ලොකුවටම searches ආව කියලා තියෙන්නේ. ඒ වගේ North Carolina, Texas මේ අපිට පෙන්නලා තියෙනවා. ඒ වගේ මේ අපිට related topics දීලා තියෙනවා සහ related queries දීලා තියෙනවා. ඒතර මේ related queries වලුත් ඔයාට තව keywords මෙතනින් හදාගන්න පුළුවන්. Make keyword ideas the make queries in the allergy in method order Yana Bulwang product ideas Tina at the Mulima Pinane, Yakvadium Tina queries, Methaname subtopic with Themai, Oyading on the idea Gana Bulwa, may Google Trends use Karama. The may apigata keyword the key look who trend a quarter again. The Hadilia Balan Bani. What a health related keyword like a Karamben and Nanko, the maker on the Damati in the Gil. Yamu Damu, how to lose weight keyword digger. You will save a last 5 years Magate, Tingara dog Nichagin, Tramu Dabalagi in there, Yamusi Atava Katamai, Egan, Pibatot. Maintain the Dahate, December, December, Duella, January, even the Hadi January, like a bar wedding. Himagilla, November, December, Villa, Ilaga or December, Laya Duella, January, I peak it again. It was the Haname, December, Villa, Duenama, Visit January, Divina, Icaba drop the Gagilla, may call it a ma, La Corona. ලොකුවටම යන්න පටන් ගන්න එක පොඩි මිනිස්සු ගෙවල් වල ඊට පස්සේ ආයි මිනිස්සු ගෙවල් වල කාලා බීලා ඉන්නකොට ආයි ඇඟ මහත් වෙනවා ලෙඩ රෝගින් නිසා ඔන්න මිනිස්සු ආයි එක පාට් එකෙන් දැන් මෙතන එක ට්‍රෙන්ඩ් එකකට න්යාවේ දෙසැම්බර් අඩු වෙනවා ජනවාරි වෙනවා දෙසැම්බර් අඩු වෙනවා ජනවාරි වෙනවා දෙසැම්බර් අඩු වෙනවා එහෙම ගිහිල්ලා එකපාර බැහැලා මෙන්න ආයි එක පාට් මැයි වෙනකොට මිනිස්සු ආයි හොයන්න ගන්නවා ඇයි දැන් මිනිස්සු කාලා බීලා එක දැන නිසා ආයි ප්‍රශ්න ඒ නිසා ඔන්න I trend again when I saw it. And I Himagi Hilagila, I Supuru lesser, December lady, down Ganava, I January with the up Penava, then the Das Visiake, December with the I normal route taken a melody, December Visitake January and May or the Mulmukuta, I uptrend again. Make it a hay to a tamai, Sama Ning, Aurudaka Mula Unama, be Hamontam goal steer. Can appear wearing up your goal set turn on. With a quarter, Mamma, we are a moment through a good cat in the past. Tamai, Anga Duparagan, Nikapada Duparagan, King Etokota Minister Search Karanagano, Pomo there, Anga Duparagan, Pomo the Bada Duparagan, Monoda diet plans, exercise patterns, Monova the gym, Monova the anything over a good arc they were ජනවාරි මුල සර්ච් කරනවා. ඉතින් අන්නේ ජනවාරි මුල හැම සර්ච් කරන නිසා තමයි මේ Google Trend එකේ මෙහිම ජනවාරි හැම අවුරුද්දකම ජනවාරි වල මෙහිම ලොකු අත්වීමක් පෙන්වනවා. ඒ වගේම දෙසැම්බර් වල මෙහිම අඩු වෙන්න ගන්නේ. දෙසැම්බර් කියන්නේ ක්‍රිස්මස් සීසන් එකක්. මිනිස්සු හැමෝම එන්ජොයි කරනවා. ඉතින් හොඳට කාලා බීලා ඉන්න සීසන් එකක් මුළු ලෝකෙම. ඒ කාලෙදි මිනිස්සු ඇඟ අඩු කරගන්න ඒ වගේ දේවල් සර්ච් කරන්න යන්නේ. ඒතර ඒ කාලේ වෙනකොට මිනිස්සු සර්ච් කරන්නේ ක්‍රිස්මස් රිලේටඩ් දේවල්. ඉතින් අන්න එතකොට මේ හෙල්ත් රිලේටඩ් එහෙම නැත්නම් මේ ඩයට් ප්ලෑන් ඊට පස්සේ ලොස් වේට් කියන කැටගරි වල තියෙන දේවල් ගැන මිනිස්සු ඉබ ලොකුවට හොයන්න යන්නේ නැහැ. හැබැයි දැන් හිතන්නකෝ ඔයා දෙසැම්බර් වල ඔන්නෝම ආටිකල් එකක් ලියන්න ගිහිල්ලා ඔයා හිතනවා නම් අයියෝ මේ කාලේ මේ ලොකු ට්‍රෙන්ඩ් එකක් නෑනේ මේක ලියන්න ඕනේ නැහැ කියලා ඒක ඔයා කරන්න හදන ලොකු වැරද්දක්. ඒ කාලෙම නැහැ කියන එකෙන් තේරුම මුළු අවුරුද්දේ මේ අදාළ ආටිකල් එක කියන්නේ කීවර්ඩ් එක සර්ච් කරන්න නෙමෙයි සර්ච් කරනවා. ඔයා හොඳ සර්ච් වොලියුම් එකක් කම්බිනේෂන් එක කීවර්ඩ් ඩිෆිකල්ටි එක එහෙමම SEO ඩිෆිකල්ටි එකෙන් බලලා ඔයා හොඳ කීවර්ඩ් එකක් සර්ච් කරගත්තා නම් අනිවාර්යෙන් ඒකට ආටිකල් යනවා. ඔයාලා මේ Google Trend එක වා යූස් කරන්නේ සාමාන්‍යයෙන් කොයි කාලෙද මේක හොඳටම ට්‍රෙන්ඩ් වෙන්නේ කියන එක බලා ගන්න. නැතුව මෙතන අඩුයි කියලා keyword එක අතහරින්න නෙමෙයි හොඳට මතක තියාගන්න. හරි. ඉතින් මම හිතනවා ඔයාලට idea එකක් එන්න ඇති කොහොමද keyword planner එක use කරන්න කියලා සහ මේ Google Trends කොහොමද use කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ගැනත් ඔයාගේ අදහස් දැනගන්න කැමතියි comment section එකේ දාන්න. මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එකට like කරන්න. ඔයාගේ යාළුවෙක්ටත් බලන්න share කරන්න. එහෙනම් මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් කියන වටිනා කන්ටෙන්ට් එකකින් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. ගොඩක් වෙලාවට ඊළඟ වීඩියෝ එකදී අපි WordPress dashboard එක කොහොමද කියලා එක තමයි කතා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කලින් ඉඳන්ම සයිට් එකේ පබ්ලිෂ් කරලා දිනවා ඩොමේන් එකක් purchase කරන හැටි, hosting එකක් purchase කරන හැටි සහ WordPress install කරන හැටි කියලා මුලින්ම වීඩියෝ තුනක් අපි දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ තුන හරියට refer කරා නම් මේ domain purchase කරන එක, host purchase කරන එක, ඒ වගේම WordPress install කරගන්න process එක ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් මේ වීටික channel එකේ තියෙන නිසා අපි එතනින් ඊළඟ step එකට ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකේදී WordPress dashboard එක ගැන කතා කරලා ඊට පස්සේ අපි කොහොමද blog එක design කරගන්නේ එහෙම නැත්නම් හදන්නේ කියලා practically බලමු. එතකොට මේ video series එක හරියට මුලින්ම කරගෙන ආවනම් ඔයාට තනියම ඔයාගේ blog එක හදාගන්න පුළුවන් කාටවත් සල්ලි ගෙවන්න නැතුව. ඊපස්සේ ඔයාට තියෙන්නේ site එක හරියට maintain කරගෙන යන්න. මම දිගින් දිගටම update දෙනවා. ඉතින් මාත් එක්කම ගමනක් යන්න පුළුවන්. ඉතින් ඔයා මේක හරියට කන්ටිනියු කරන් යනවා නම් මතක තියාගන්න පරිම අවුරුද්දක් වගේ යනකොට හරියට කරන් ගියොත් ඔයාට හොඳ ඉම්පැක්ට් එකකට යන්න පුළුවන්. අනිත් එක මම මේ වීඩියෝ සීරීස් එකේ AdSense ගැනම විතරක් නෙමෙයි කරන්නේ. ඔයාගේ සයිට් එක මොනිටයිසේෂන් කරන්න පුළුවන් තව ක්‍රම අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝ එකක් දැම්මොත් ඒක මන්ට බලන්න notification එකක් දෙන්න ගන්න bell button එකත් click කරලා තියන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටියටම thank you very much.